ශ්‍රීලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ හතරවෙනි තරගය පැවැත්වුණා. ඉතින් ඔන්න තරග හතරක් ගහන්නට වුණා ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් හොයාගන්නට. ඉතින් නෙදර්ලන්ත තරගයේ කඩලු පහකින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඇතරම පන්දු වාර දෙකක් විතර ඉතිරිව තිබීදී, නැත්නම් පන්දු 10ක් විතර ඉතිරිව තිබීදී තමයි මේ තරගයේ ජයග්‍රහණය කර ගැනීමට හැකියාව ලැබුණේ. වරින් වර මේ තරගයේ එක එක පැත්තට දෝලණය වුණා අපිට පේන්නට තිබුණා. අනෙක් කාරණේ තමයි ලකුණු 91කට කඩලු 6ක් දැවිලා ගිහිල්ලා තියෙද්දී, නමුත් ඒ මැද කඩුල්ල නැත්නම් හත්වෙනි කඩුල්ල ලබා ගැනීමට ශ්‍රී ලංකාවට බැරි වෙනවා. ඔවුන් ලකුණු 130ක වාර්තාගත සම්බන්ධතාවයක් පවත්වනවා නෙදර්ලන්තයේ ඉතිහාසයේ, නැත්නම් නෙදර්ලන්තයේ එක් දින ඉතිහාසයේ. එයින් තමයි මෙවැනි දැවැන්ත ලකුණු ප්‍රමාණයකට ගියේ. ඉතින් අපේ ලකුණු වේගයේ නැත්නම් ප්‍රසාද ලකුණු පූර්වයට අර ලකුණු වේගය වැඩි කර ගැනීමට තිබූ අවස්ථාවක් තමයි අවසානයේදී නැති වුණේ. මොකද ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකාවේ පිතිකරුවන්ගේ තියෙන දුර්වලතාවය එකවරම කඩා වැටෙන්නට පුළුවන්. ඉතින් අර වේගෙන් ලකුණු ලබා ගැනීමට යාමට බයයි ඉදිරියෙන් එන පිතිකරුවෝ. ඉතින් ඒ නිසා අවසානයේදී 49 වෙනි පන්දුවාරයේ දක්වාම ඇදිලාවා තරගයේ ජයග්‍රහණය කර ගැනීමට. නමුත් දිල්ෂාන් මදුශංක ගැන විශේෂයෙන්ම කතා කරන්නට ඕනි. ඔහු පන්දු ඇවිමෙන් විශිෂ්ට පන්දු ඇවිමක් මුල සහ අග දෙකේම සිද්ධ කරා. ඒ වගේම පසුගිය තරඟවලත් සිද්ධ කරා. මෙහි තියෙන විශේෂම සිදුවීම තමයි ඔහු දැන් සම අංක 1 ස්ථානයට ඇවිල්ලා තියෙනවා. තරඟ 19ක් අවසන් වෙන විට මෙවර ලෝක කුසලානේ වැඩිම කඩුලු ලාභීන් අතර ඔහු කඩුලු 11ක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා මේ වන විට දිල්ෂාන් මදුශංක. අංකයේ සිටින්නේ සැඩ්න. ඉතින් සැඩ්න අංකයේ සිටීම ඒ තරම් පුදුමයක් නෙමෙයි. මොකද ඔවුන් සියලුම තරඟ ජයග්‍රහණය කරලා ඉන්නේ. එතකොට ඒ පන්දු යවන්න අංකයේ සිටීම අපිට එහෙම මහා ලොකු පුදුමයක් නෙමෙයි. රංග තුනේ ඉන්නේ බුම්රා කඩලු 10ක් අරගෙන ඒකත් පුදුමයක් නෙමෙයි. ඔවුන් මුහුණ දීපු සියලුම තරඟ ජයග්‍රහණය කරලා. ඊළඟට ඉන්නේ හෙන්රි නවසීලන්තයේ, ඔහු 9යි. ඉතින් 9 ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ෂයින් අෆ්‍රීඩි 9යි, සැම්පා 9යි, ටෝප්ලේ 8යි, ඔය වගේ ඔහොම පහළට ඉන්නේ ලිස්ට් එකේ. ඇත්තටම කියන්නට තියෙන්නේ ඒ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ඒ තරම් ලොකු පුදුමයකට පත් වෙන්න දෙයක් නෙමෙයි. නමුත් අපි අංක 10ට වැටලා සිටියේදී තමයි දිල්ෂාන් මදුශංක අංක 1ට කඩුලු අරගෙන තියෙන්නේ. එතකොට පේනවා ශ්‍රී ලංකාවේ තනියෙන්ම තමයි ඔහු කඩුලු ලබාගෙන තිබෙන්නේ. ඔහුට සහාය වීමට තවත් පන්දු යවන්නෙක් හිටියා නම් සමහරක් විට පන්දු යවන්නන් දෙදෙනෙක් විසින් මේ පහුගිය තරඟ අපිට ජයග්‍රහණය කරවා ගන්නට තිබ්බා. ඉතින් ඔහු තනි සටනක් තමයි කරලා තියෙන්නේ කියලා පේනවා. ඔහු තරඟ 4ේදී ලකුණු 233ක් ලබා දීලා තියෙනවා. ඕවර 38ක් යවලා තියෙනවා. නිලකුණු පන්දුවාර 3යි. හොඳම 49.4යි නෙදර්ලන්ත තරගයේදී. කඩුල්ලක සාමාන්‍ය 21යි. පන්දුවාරයක වේගය 6.1යි. ඉතින් ඒ 6.1 ගැනත් කතා කරන්න ඕනි. අපි දන්නවා ශ්‍රී ලංකාවට දැන් මේ වන විට දැවැන්ත විදිහට පහර දීලා තියෙන්නේ සියලුම කණ්ඩායම් නෙදර්ලන්තයේ හැර. ඉතින් සාමාන්‍යයෙන් 7ක 8ක විතර වේගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු ලබා ගන්නදී දිල්ෂාන් මදුශංක 6ක වේගයකින් පන්දුවාරයකට දීලා තියෙන්නේ. ඉතින් ඇත්තරම දිල්ෂාන් මදුශංක තමයි ශ්‍රී ලංකාවේ මෙම ලෝක කුසලාන තරගාවලියේ හොයාගත අලුත්ම වටිනාම ක්‍රීඩකයා විදිහට දැනට හඳුන්වන්නට පුළුවන්. තවමත් අවුරුදු 23ක් විතරයි. ඉතින් මේ යෝන් පන්දු යවන්නා ඉදිරියටත් මේ හා සමානවම දස්කම් දැක්වුවොත් සහ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවයේ දිගින් දිගටම පවත්වාගෙන ගියොත් ලංකාවට තව අවුරුදු ගණනාවක් එක දිගට ක්‍රීඩා කරන්නට හැකියාව ලැබුණොත් දැවැන්ත පන්දු යවන්නෙක් බවට, නැත්නම් චමින්ද වාස්ගේ ගෝලයා චමින්ද වාස් වගේ වෙන්නට ඉඩ තිබෙනවා වමතින් පන්දු යවන්නා. ඉතින් මේ වන විට කාගේත් කතා බහට ලක් වී තිබෙන්නේ කණ්ඩායම අන්ත විදිහට පරාජය වෙද්දී මෙවර තරගාවලියේ වැඩියෙන්ම කඩුලු ලබාගත් සම පළවෙනි ස්ථානයට පැමිණීමට දිල්ෂාන් මදුශංකට හැකියාව ලැබීම සම්බන්ධයෙන් දැන් කැපී පෙනෙන පන්දු යවන්නෙක්, නැත්නම් අවධානය යොමු කරන පන්දු යවන්නෙක් බවට මේ ඉතාම යොවුන් ක්‍රීඩකයා පත් වෙලා තිනවා කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් නෙදර්ලන්ත තරගයේ පන්දු වාර 9, පන්දු 4යි, නිලගුණු පන්දු වාරය 49කට කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු වාරක වේගය 5.06යි. ඉතින් අපි බලමු ඉදිරියේදී දිල්ෂාන් මදුශංක තව කඩුලු කීයක් ලබා ගනීද මේ තරගාවලිය තුළ. ඒ වගේම තරගාවලියේ කඩුලු ලාභීන් අතර කොයි තැනේ රැඳෙන්නට හැකියාව ලැබෙයිද කියලා. මොකද තවත් තරඟ පහක්ම ඉතිරි වෙලා තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.